සුබ දවසක් ඔයාලා හැමෝටම මේ තමයි අපේ කාටුන් කැරක්ටර් හඳුන වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම කියවලා දෙන්න යන්නේ දෙවෙනි වීඩියෝ එකෙන් අන්ද ලයින් ආර්ට් එක කොහොමද හරියටම කලරින් සහ ෂේඩින් කරගන්නේ කියලා. පළවෙනි වීඩියෝ එක සහ දෙවෙනි වීඩියෝ එක බලුවේ නැති අය දැම්ම හියුගෝවර්ට්ස් YouTube channel එකට ගිහින් ඒ වීඩියෝස් දෙකත් බලලා එන්න. හරි අපි දැන් බලමු කොහොමද අපි අඳගත්ත ලයින් ආර්ට් එක කලර් කරගන්නේ කියලා. මම අපි අඳ ලයින් ආර්ට් එක ඉලස්ට්‍රේටර් ෆයිල් එක මේ විදිහට ඕපන් කරගමු. Right. මේ තියෙන්නේ අපි අඳ ලයින් ආර්ට් එක. මුලින්ම අපි කරගන්න ඕන අපේ ලේයර් පැලට් එකට ගිහින් ලයින් ආර්ට් ලේයර් එක ඩුප්ලිකේට් කරගන්න එක. ඒක අපි කරගන්නේ මෙහෙමයි. ලයින් ආර්ට් ලේයර් එක මේ විදිහට ක්ලික් කරගෙන පහළට ඩ්‍රැග් කරනවා. කරාම ඔයාලට පේනවා මෙතන කොපි අයිකන් එකක් තියෙනවා. අපි ඩ්‍රැග් කරගෙන ඒ කොපි අයිකන් එක උඩ අතාරින්න ඕන. එතකොට මේ විදිහට ඩුප්ලිකේට් ලේයර් එකක් හැදෙනවා. අපි මේ ලේයර් එක ඩුප්ලිකේට් කියලා රීනේම් කරගමු. අපි කරන්නේ මේ ඩුප්ලිකේට් කරගත්ත ලේයර් එක මෙන්න මෙතනින් ලොක් කරගන්න එක. මම කලින් වීඩියෝ එකෙන් කියලා දුන්නා කොහොමද ලේයර් එකක් ලොක් කරගන්නේ කියලා. මේ විදිහට අපි අඳ ලයින් ආර්ට් එක ඩුප්ලිකේට් කරගන්න හේතුව මම ඔයාලට කෙටියෙන් කියලා දෙන්නම්. එකක් පොඩි ට්‍රික් එකක්. අපි කලර් කිරීම සඳහා භාවිත කරන්නේ මෙතන යට තියෙන ලයින් ආර්ට් කියන ලේයර් එක. අර ඩුප්ලිකේට් කරගත්ත ලේයර් එක කලර් කරලා ඉවර වෙනකම්ම තියෙන්නේ එතන ඒ විදිහමයි. ඒක විනාශකමක් කරගන්නේ. හේතුව තමයි සාමාන්‍යයෙන් ලයින් ආර්ට් එකක් කලර් කරද්දි ලයින්ස් ඇද වෙනවා. එතකොට කලර් කරන ඔබ්ජෙක්ට් ලයින් එක උඩින් යනවා. ඒ වගේ ලයින් ආර්ට් එකේ ප්‍රශ්න වෙන හින්දා තමයි අපි වෙනම ඩුප්ලිකේට් ෆයිල් එකක් අරගෙන ඒක උඩින් තියලා ලොක් කරලා තියාගන්නේ. ඒකෝට අපි කලර් කරන ලේයර් එකේ ලයින්ස් වල ප්‍රශ්නයක් වුණත් උඩ ලේයර් එකෙන් ඒක වැහිලා තියෙන නිසා ඒක පේන්නේ නැහැ. එතකොට අපි ප්‍රශ්නයක් නැතුව කලර් කරගන්න පුළුවන්. රයිට්. අපි දැන් බලමු කොහොමද කලර් කරගන්නේ කියලා. ලේයර් එක ඩුප්ලිකේට් කරගෙන ඉවර වෙලා අපි කරගන්න ඕන ඒ ලයින් ආර්ට් ලේයර් එක ඕල් සිලෙක්ට් කරගෙන එක්ස්පෑන්ඩ් කරගන්න එක. මේ විදිහට කන්ට්‍රෝල් A ප්‍රෙස් කරලා ඕල් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. නැත්නම් මේ ලයින් ආර්ට් ලේයර් එකේ මෙන්න මෙතන තියෙන පුංචි ඒරියා එක ක්ලික් කරාම ඕල් සිලෙක්ට් කරගන්න පුළුවන්. රයිට්. අපි ඕල් සිලෙක්ට් කරගෙන එතන උඩම තියෙනවා ඔබ්ජෙක්ට් කියලා එකක්. අපි ඒ ඔබ්ජෙක්ට් කියන එක ක්ලික් කරලා ඔබ්ජෙක්ට් යටතේ තියෙන එක්ස්පෑන්ඩ් ඇපියරන්ස් කියන එක දෙන්න ඕන. ඊට පස්සේ ආයෙත් ඔබ්ජෙක්ට් කියන එක සිලෙක්ට් කරලා කලින් එක්ස්පෑන්ඩ් ඇපියරන්ස් කියලා තිබ්බ එකට උඩින් තියෙනවා එක්ස්පෑන්ඩ් කියලා. අපි ඒකත් ආයෙත් පරක් දෙන්න ඕන. ඒක දුන්නම මේ වගේ එකක් ඕපන් වෙනවා. ඒකේ ෆිල් සහ ස්ට්‍රෝක් කියන දෙකටම ටික් දෙක දාලා ඕකේ කරන්න ඕන. රයිට්. අපේ ලයින් එක දැන් ඔබ්ජෙක්ට් එකක් විදිහට එක්ස්පෑන්ඩ් වෙලා තියෙන්නේ. අපි මේ ලයින් එක එක්ස්පෑන්ඩ් කරගන්න හේතුව තමයි අපි කලර්ස් දාන්නේ ෂේප් බිල්ඩර් ටූල් එක භාවිත කරගෙන. ෂේප් බිල්ඩර් ටූල් එක භාවිත කරගෙන කලර්ස් දානවා නම් අනිවාර්යෙන් ලයින් ආර්ට් එක ඔබ්ජෙක්ට් එකක් විදිහට එක්ස්පෑන්ඩ් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේක දැන් ලයින් එකක් නෙවෙයි, මේක දැන් ඔබ්ජෙක්ට් එකක්. හරි, දැන් ඒ ටික හරි. අපි මුලින්ම කොලේ කලර් කරගමු. මෙතනින් පික් ටූල් එක සිලෙක්ට් කරගෙන නැත්නම් කීබෝඩ් එකේ V ප්‍රෙස් කරලා පික් ටූල් එක සිලෙක්ට් කරගෙන මේ විදිහට කොලේ තියෙන ඒරියා එක සිලෙක්ට් කරගන්නවා. රයිට්. දැන් අපි ගන්න ඕන ෂේප් බිල්ඩර් ටූල් එක. මෙතනින් ෂේප් බිල්ඩර් ටූල් එක සිලෙක්ට් කරගන්නත් පුළුවන්. නැත්නම් කීබෝඩ් එකේ Shift එකයි M එකයි ප්‍රෙස් කරාම ෂේප් බිල්ඩර් ටූල් එක ලේසියෙන්ම ගන්න පුළුවන්. ෂේප් බිල්ඩර් ටූල් එක අරගෙන ඉවර වෙලා දැන් අපිට කලර් කරගන්න අවශ්‍ය වෙන්නේ කොලේනේ. අපි කර්සර් එක කොලේ උඩට ගෙනියවට පස්සේ ඔයාලට පේනවා ඒ ඒරියා එක ටෙක්ස්චර් වගේ වෙනවා. ඒ කියන්නේ අපි මේ ටෙක්ස්චර් වගේ වෙන ඒරියා එක ක්ලික් කරොත් එතන ෂේප් එකක් බිල්ඩ් වෙනවා. අන්න ඒ බිල්ඩ් වෙන ෂේප් එක තමයි අපි කොළපාට කරගෙන මේ කොලේ ෆිල් කරගන්නේ. රයිට්. අපි දැන් කලර් කරගන්න ඕන ඒරියා එක මේ විදිහට ක්ලික් කරමු. ඔයාලට පේනවා ඇති දැන් අර ටෙක්ස්චර් වුණ ඒරියා එක ක්ලික් කරාට පස්සේ ඒක බ්ලැක් වුණා. දැන් මේ බ්ලැක් වෙලා හැදුන ඔබ්ජෙක්ට් එක තමයි අපි කලර් කරගන්නේ. මේක බ්ලැක් වුණේ මම ෆිල් එකට බ්ලැක් දාගෙන තිබ්බ නිසා. නැත්තම් ෆිල් එකේ වෙන කලර් එකක් තිබ්බනම් මෙතන ෂේප් එක බිල්ඩ් කරපු ගමන් එතෙන් දෙන්නේ ඒ අපි දාන් හිටපු කලර් එක. හරි. දැන් අපි මෙතනින් ඩිරෙක්ට් සිලෙක්ෂන් ටූල් එක සිලෙක්ට් කරගන්නවා. නැත්තම් කීබෝඩ් එකේ A ප්‍රෙස් කරලා ලේසියෙන් ඩිරෙක්ට් සිලෙක්ෂන් ටූල් එක ගන්න පුළුවන්. ඩිරෙක්ට් සිලෙක්ෂන් ටූල් එක අරගෙන අර අපි බිල්ඩ් කරගත්ත ෂේප් එක මේ විදිහට ක්ලික් කරනවා. ඊට පස්සේ ෆිල් එක ක්ලික් කරලා අපිට කැමති තනි පාටක් දාගන්නත් පුළුවන්. ඒ වුණාට මම තනි පාටක් දාගන්නේ නැහැ. මම මේකට ග්‍රේඩියන්ට් එකක් තමයි දාගන්න යන්නේ. රයිට්. දැන් මම ග්‍රේඩියන්ට් එක දාගන්න විදිහ කියලා දෙන්නම්. ඔයාලගේ වර්ක් ස්පේස් එකේ මේ විදිහ ග්‍රේඩියන්ට් කියලා ටැබ් එකක් කොහෙවත් තිබ්බේ නැත්තම් ඔයාලා කෙලින්ම යන්න Windows. Windows එකේ මෙන්න මෙතන තියෙනවා ග්‍රේඩියන්ට් කියලා එකක්. ඒකේ ටික් එක දාගත්තාම ඔයාලගේ වර්ක් ස්පේස් එකට ග්‍රේඩියන්ට් කියන ටැබ් එක එනේබල් කරගන්න පුළුවන්. දැන් අපි ග්‍රේඩියන්ට් කියන ටැබ් එකට ගිහින් මෙතන තියෙන චූටි ඊතලයේ ක්ලික් කරපුවාම මේ වගේ ඔප්ෂන් දෙක තුනක් එනවා. ඒ එන ඔප්ෂන්ස් වලින් දෙවෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. දැන් ඔයාලට පේනවා මෙතන කලර්ස් හතරක් ඇඩ් වෙලා තියෙනවා. නමුත් අපිට ඕනේ කලර්ස් දෙකක් නම් අපිට මේකෙන් කලර්ස් දෙකක් අයින් කරගන්න වෙනවා. ඒකට අපි කරන්න ඕන මේ විදිහට අපිට අවශ්‍ය නැති කලර් එක උඩට ගිහිල්ලා මේ විදිහට පහළට ඩ්‍රැග් කරනවා. එතකොට ඒ කලර් එක නැති වෙනවා. මම අනිත් අවශ්‍ය නැති කලර් එකටත් ඒ විදිහම පහළ ඩ්‍රැග් කරලා ඒකත් අයින් කරගන්නවා. රයිට්. දැන් අපි ග්‍රේඩියන්ට් එකේ කලර්ස් දෙකක් ඉදරෙන්ට අනිත් කලර්ස් අයින් වෙලා තියෙන්නේ. දැන් අපිට ඕන කලර්ස් දෙක මේකට දාගන්න පුළුවන්. දැන් මම දකුණු පැත්තේ කොනේ කලර් එකට ඩාර්ක් ග්‍රීන් දාගන්නවා. වම් පැත්තේ කොනේ කලර් එකට දාගන්නවා අර දාගත්ත ඩාර්ක් ග්‍රීන් එකට වඩා චුට්ටක් ලයිට් ග්‍රීන් එක. රයිට්. දැන් ඔයාලට පේනවා ඇති මේ කලර්ස් දෙක මික්ස් වෙලා ලස
ලස්සන කලර් එකක් මේ අපේ කොලේට ඇවිල්ලා දිනවා. අපි මේ දාගත්ත කලර් සැටිස්ෆයි නැත්නම් අපිට ආයෙත් කලර්ස් වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම ෆ්ලැට් කලර්ස් ටික දාගෙන තමයි අන්තිමට ෂැඩෝස් දාන්නේ. හරි දැන් අපි නැට්ට පාට කරගමු. නැට්ට පාට කරගද්දිත් කලින් ප්‍රොසෙස් එකමයි. මුලින්ම පික් ටූල් එක සිලෙක්ට් කරගන්නවා. නැත්නම් කීබෝඩ් එකේ V ප්‍රෙස් කරලා පික් ටූල් එක ගන්නවා. ඊට පස්සේ නැට්ට මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ෂේප් බිල්ඩ් ටූල් එක අරගෙන අර සිලෙක්ට් කරගත්ත නැට්ට උඩින් ක්ලික් කරනවා. නැට්ටටත් කොළ පාටමයි වැටුනේ. ඒ මොකද අපි කලින් හදාගත්ත ග්‍රේඩියන්ට් එක තමයි ෆිල් එකට වැටලා තිබ්බේ. අපිට ඒක මෙන්න මේ appearance කියන එකෙන් අයින් කරගන්න පුළුවන්. ඔයාලගේ appearance කියන ටැබ් එක enable වෙලා නැත්නම් ගියා windows මෙතන appearance කියලා දෙනවා. appearance එක enable කරගත්තාම ඔයාලගේ workspace එකට appearance කියන ටැබ් එක වැටෙනවා. ඊට පස්සේ appearance කියන එකට උඩින් මෙන්න මෙතන ක්ලික් කරාම ඔයාලට පේනවා clear appearance කියලා. clear appearance දුන්නාම මෙතන තියෙන outline එකයි fill එකයි දෙකම අයින් වෙනවා. එහෙම කරගන්න අවශ්‍ය නැහැ. මොකද මෙහෙම gradient එකක් වැටලා තියෙන එක අපිට ඊළඟ වැඩේට ලේසි. එතකොට අපිට ඉතුරුලා තියෙන්නේ color එක වෙනස් කරගන්න විතරයි. මම නැට්ට සඳහා භාවිත කරන්නේ ගුරු පාට. දැන් අපි නැට්ටේ build කරගත්ත shape එක click කරලා gradient tab එකට ගිහින් මෙන්න මෙතන දකුණු පැත්තේ ආයෙන color එක select කරනවා. දකුණු පැත්තේ side එකට dark brown දාගන්නවා. වම් පැත්තේ side එකට ඊට වඩා චුටක් light brown එකක් දාගන්නවා. අපිට දැන් මේ දාගත්ත gradient එකේ adjustment කරගන්න තියෙනවා නම් tool set එකේ gradient කියලා tool එකක් තියෙනවා. ඒක select කරගන්නවා. නැත්නම් keyboard එකේ G press කරපුවාම gradient tool එක ගන්න පුළුවන්. ඒ tool එක අරගෙන අපිට අවශ්‍ය direction එකට අපි gradient එක හදාගන්න පුළුවන්. හරි දැන් අපි නැට්ටේ උඩ හරියටත් ඒ වගේම කලර් එකක් දාගමු. මං නැට්ටේ උඩ හරියට දාගන්නේ ග්‍රේඩියන්ට් එකක් නෙමෙයි normal dark color එකක් දාගන්නේ. නයිස්. නැට්ටටයි කොලේටයි දෙකටම අපි කලර්ස් දාගෙන ඉවරයි. අපිට ඉතුරුලා තියෙන්නේ අපේ කාටුන් කැරක්ටර් එකේ ෆිගර් එකට කලර්ස් දාගන්න. ෆිගර් එකටත් කලින් විදිහම direct selection tool එක select කරගෙන ෆිගර් එක select කරගෙන shape build tool එක අරගෙන ෆිගර් එක උඩ මේ විදිහට click කරපුවාම කලර් එකක් වැටෙනවා. අපිට ඒ කලර් එක adjust කරගන්න විතරයි තියෙන්නේ ඊළඟට. මම මේකට දාගන්න යන්නේ gradient එකක්. ඒකටත් direct selection tool එක select කරගත්තා. අපිට gradient එක දාගන්න අවශ්‍ය shape එක select කරගත්තා. කලින් විදිහමයි gradient tab එකේ gradient එක select කරා. දැන් අපිට අවශ්‍ය ආකාරයට color set කරගන්න පුළුවන්. කලින් විදිහමයි ග්‍රේඩියන්ට් එකේ රයිට් සයිඩ් එකට මම ඩාර්ක් ග්‍රීන් දාගන්නවා. ලෙෆ්ට් සයිඩ් එකට ඒ ඩාර්ක් ග්‍රීන් එකට වඩා චුට්ටක් ලයිට් ග්‍රීන් එකක් දාගන්නවා. රයිට් ෆිගර් එකේ කලර් එකත් ඕකේ. අත් දෙකටයි කකුල් දෙකටයි මම ඒ විදිහම කලර් සෙට් කරගන්නවා. හරි දැන් අපි යමු S2 එකට. මම S2 එකේ පුංචි වෙනස්කමක් කරගන්නවා. මම කලින් ලයින් ආට් එකේ ඇඳගත්ත S2 එකේ බෝල දෙක මේ විදිහට direct selection tool එක භාවිත කරගෙන චුට්ටක් පැත්තකින් තියාගන්නවා. මොකද S2 එකේ background එකට මට color එකක් දාගන්න අවශ්‍ය නිසා. දැන් මම S2 එකේ background එකට direct selection tool එක භාවිත කරගෙන මේ විදිහට select කරගෙන සුදු පාට දාගන්නවා. right දැන් මම S2 එකේම සුදු පාට දාගෙන ඉවරයි. මම අර කලින් පැත්තකින් තියාගත්ත ඇහි බෝල දෙකෙන් එක බෝලයක් අරගෙන වම් පැත්තේ හැට තියාගන්නවා. ඔහෝ ඇහි edge එක විතරයි පේන්නේ. ඉදාගත්ත සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ යටින් තමා මේ ඇහි බෝලේ දැන් තියෙන්නේ. අපි මොකද කරන්න ඕන? ඇහි බෝලේ බෑග්ග්‍රවුන්ඩ් එකට උඩින් දාගන්න ඕන. මේ ඇහි බෝලේ මේ විදිහම දෙද්දි මම උඩට ගන්න ෂෝට්කට් එකක් කියලා දෙන්නම්. කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකයි Shift එකයි Backspace එකට යටින් තියෙන right bracket එකයි press කරපුවාම layer palette එකේ උඩටම එනවා අපි මේ select කරන් තියෙන layer එක. මෙන්න මේ වගේ. හරි දැන් අපි ඒ layer එක උඩට ගත්තා. දැන් ඔයාලා හොඳට බලාගන්න මම මේ ඇහැ කොහොමද color කරගන්නේ කියලා. කීබෝඩ් එකේ V press කරලා pick tool එක අරගෙන මම මේ ඇහි බෝලේ එකපාරක් click කරගන්න දැන් මම කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකයි ඕල්ට් එකයි ප්‍රෙස් කරගෙන මේ ඇහි බෝලේ චුට්ටක් සයිඩ් එකට ඩ්‍රැග් කරගන්නවා. දැන් අවශ්‍ය වෙන්නේ මේ ඇහි බෝලේ තව ඩුප්ලිකේට් එකක් ගන්න එක විතරයි. අපිට ඒකට කන්ට්‍රෝල් C ප්‍රෙස් කරලා කොපි කරගෙන කන්ට්‍රෝල් V ප්‍රෙස් කරලා මේ වගේ තව කොපියක් ගන්නත් පුළුවන්. ඒ දෙකෙන් ලේසි ක්‍රමයක් ඔයාලා කරගන්න. දැන් මම මේ දාගත්ත කොපිය කලින් එකේ ගානටම එතනින්ම හරියටම තියාගන්නවා. ඊට පස්සේ මම කරන්නේ කීබෝඩ් එකේ V ප්‍රෙස් කරලා අර කොපි කරගත්ත ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගෙන කීබෝඩ් එකේ ඕල්ට් එකයි Shift එකයි ප්‍රෙස් කරගෙන සයිඩ් එකේ edge එකකින් අල්ලලා ඇතුළට කරනවා. right දැන් විදිහට කරගෙන ඉවර වෙලා ඒ ඇතුළට දාගත්ත ඔබ්ජෙක්ට් එකට අපි ග්‍රේඩියන්ට් එකක් දාගමු. මම කලින් විදිහම ග්‍රේඩියන්ට් එකක් දාගෙන කීබෝඩ් එකේ G ප්‍රෙස් කරලා ග්‍රේඩියන්ට් ටූල් එක අරගෙන ග්‍රේඩියන්ට් එකේ ඩාර්ක් සයිඩ් එක උඩට එන විදිහට ලයිට් සයිඩ් එක පල්ලෙහාට එන විදිහට මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්නවා. right දැන් අපි මේ කලර් එක චුට්ටක් වෙනස් කරගන්නවා. ෆිගර් එකේ කලර් එකයි ඇහි කලර් එකයි දෙකම එකක් නොවන විදිහට. right දැන් අපි තව ඩුප්ලිකේට් එකක් ඇතුළට දාගන්නවා. ඒකත් කලින් විදිහමයි කීබෝඩ් එකේ ඕල්ට් එකයි Shift එකයි ප්‍රෙස් කරගෙන ඇතුළට ඩුප්ලිකේට් එකක් දාගන්න පුළුවන්. දැන් අපි මේ දාගත්ත ඇතුළෙම තියෙන ඩුප්ලිකේට් එක බ්ලැක් කරගන්නවා. මේ විදිහට බ්ලැක් කරගෙන ඉවර වෙලා දැන් තමයි මේ ඇහි හරිම ලුක් එක අපි ගන්න යන්නේ. ඒකට අපි කරන්නේ ඉලිප්ස් ටූල් එක අරගෙන ෆිල් එකට වයිට් දාගෙන මෙන්න මෙතනින් චූටි බෝලයක් ඇඳ ගන්නවා. මේක තමයි ඇහි ෂේඩ් එක. දැන් ඔයාලට පේනවා ඇති කලින් තිබ්බට වඩා ඇහි 3D ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මම පෙන් ටූල් එක අරගෙන මෙන්න මේ වගේ පොඩි ලයින් එකක් ඇඳ ගන්නවා.
දැන් මේ ලයින් එකේ ෆිල් කලර් එක අයින් කරගෙන අවුට්ලයින් කලර් එකට ලයිට් ග්‍රීන් එකක් දා ගන්නවා. ඒ කියන්නේ ඇහි තියෙන පාටට සමානව යන ලයිට් ග්‍රීන් එක. දැන් කීබෝඩ් එකේ V ප්‍රෙස් කරලා පික් ටූල් එක සිලෙක්ට් කරගෙන අර අපි ඇඳගත් ලයින් එක සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන වෙරයිබල් විත් ප්‍රොෆයිල් කියන එකට ගිහින් මෙතන තියෙන දෙවැනි ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ඒජස් දෙක ත්‍රිකෝණාකාරව හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අපි ලයින් එක චුට් साइज़ से वैडी कर गाना वाले पेन में थी आपे ऐहे सुपीरी 3डी लुक का कैविला देने देंगे अभी यानी तहरान में के में डुप्लिकेट है दागम कीबोर्ड के ए प्रेस कर ला डायरेक्ट सिलेक्शन टूल ने गारा के ना में विधि है टा एकिंग एक एक ऑब्जेक्ट के ऑब्जेक्ट के टा शिफ्ट का प्रेस कर गाना क्लिक करना देंगे संपूर्ण है क्लिक कर गानी वरुणा डे पास से कंट्रोल लगाई ऑल्ट का ही प्रेस कर गाना दागों ने बेहतर ड्रैग करना එතකොට මේ වගේ ලේසියෙන්ම ඩුප්ලිකේට් එකක් හදාගන්න පුළුවන්. එතකොට ආයේ මුලින් ඉඳන් ඇඳ ඇඳින්න ඕනේ. දැන් අපි ඇහි white background එකේ shadow එක දාගමු. ඒකට මම මෙතනින් pen tool එක select කරගෙන නැත්නම් keyboard එකේ p press කරලා pen tool එක අරගෙන මේ විදිහට චූටි line එකක් ඇඳ ගන්නවා. අපි ඇහි උඩ හරියෙන් මේ විදිහට සාමාන්‍ය size එකකට පුංචි object එකක් ඇඳගමු. මේ විදිහට ඇඳගෙන මේකට අපි color එක black දාගමු. දැන් කරන්නේ මේ black දාගත්ත object එකේ opacity එක අපි ටිකක් අඩු කරගන්නවා. මම 20ක් දාගත්තා. right. දැන් මම කියල් දෙන්නම් අපි ඇඳගත්ත object එකේ ඇහැට එලියෙන් දින මේ අනවශ්‍ය කොටස ඉවත් කරගන්න කොහොමද කියලා මුලින්ම මෙතනින් direct selection tool එක select කරගෙන අපි ඇඳගත්ත object එක select කරගෙන ඊළඟට select කරගන්න ඕන ඇහි white background එක ඊට පස්සේ අපි ගන්න ඕන shape builder tool එක shape builder tool එක අරගෙන අපි ඇඳගත්ත object එකේ අනවශ්‍ය කොටසට ගිහිල්ලා keyboard එකේ alt press කරපුවාම අපේ cursor එකේ රින ලකුණක් පේනවා keyboard එකේ alt එක අතෑරපුවාම ධන ලකුණක් පේනවා අපිට දැන් මේ කෑල්ල අයින් කරගන්න ඕන නිසා keyboard එකේ alt press කරගෙන අනවශ්‍ය කොටස මේ විදිහට ක්ලික් කරනවා. ඔන්නේ අනවශ්‍ය කොටස අපි තප්පරෙන් අයින් කරගත්තා. හරි දැන් අපි එහා පැත්තේ හැත් මේ හැට සමාන නිසා අපි ඇඳගත්ත shadow එක එහා පැත්තට duplicate එකක් දාගමු. අපිට මේ දේ කරගන්න පුළුවන් S2ම එක වගේ සමාන නම් විතරයි. හරි අපි ඒකත් දාගෙන දැන් ඉවරයි. ඊළඟට අපි කටේ shadow එක දාගමු. මුලින්ම අපි කට select කරගෙන කටේ ඇතුළට අපි white background එකක් දාගන්නවා. මෙයා දත් ටික පෙන්නන් ඉන්න නිසා තමයි අපි white background එක දාගත්තේ. මම ඉස්සරහට කියලා දෙන්නම් මෙයාගේ කට ඇතුළ දත් වෙන වෙනම අඳින විදිහ. සාමාන්‍යයෙන් මේ කටේ මේ දෙපැත්ත තමයි කට ඇතුළට වෙන්න තියෙන්නේ. එතකොට කටේ shadow එක වැටෙන්නේ ඒ ඇතුළට වෙලා තියෙන side එකට විතරයි. දැන් අපි මේ දෙපැත්ත විතර shadow එක මේ විදිහට දාගමු. මම මේ shadow එක අඳින්න භාවිතා කරන්නේ pencil tool එක. මේක pen tool එකෙන් ඉතාමත් ලේසියෙන් කරගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට අපි කටේ shadow එක ඇඳගන්නවා. මේ හරියෙන් පටන්ගෙන කටේ අට හරියෙන් ඉවර කරනවා. අපි දැන් මේක ආයෙත් black කරගෙන opacity අඩු කර කර ඉන්නේ. කලින් ඇහැට shadow එකක් දාගත්ත නිසා ඒකම shadow එක මේකටත් භාවිතා කරන්න තමයි මම මේ දැන් යන්නේ. මුලින්ම pick tool එක ගන්න අපි මේ ඇඳගත් object එක select කරගෙන මෙතන තියෙනවා eye dropper tool කියලා. නැත්තම් keyboard එකේ eye press කරපුවාම eye dropper tool එක ගන්න පුළුවන්. eye dropper tool එක අරගෙන අපි අර ඇඳපු object එක select වෙලා තියෙද්දි ඇහි ඇඳගත් shadow එක උඩ මේ විදිහට click කරනවා. එතකොට තප්පරෙන් අපි කටේ shadow එකටත් ඇහි වගේම shadow එකක් වැටෙනවා. හරි දැන් අපි අනිත් පැත්තටත් ඒ වගේම shadow එකක් ඇඳ ගන්නවා. right දැන් ඒකත් හරි. අපි දැන් කොලේ shadows ටික ඇඳගමු. දැන් ඔයාලට පේනවා ඇති මේ line color එකයි figure color එකයි නිකන් ගැලපෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා. ඒකට අපිට මෙහෙම වැඩක් කරගන්න පුළුවන්. අපි ඩුප්ලිකේට් කරගත්ත ලයින් ලේයර් එක මේ විදිහට ඕල් සිලෙක්ට් කරගෙන ඒකත් ඔබ්ජෙක්ට් ගිහින් එක්ස්පෑන්ඩ් කරගෙන අපි දැන් මේ ෆිගර් එකට දාන් දින ග්‍රීන් කලර්නේ. ඒ නිසා ගොඩක් ඩාර්ක් ග්‍රීන් එකක් අපේ ලවුට්ලයින් එකට දාගන්න ඕන. මෙහෙම දාගත්තට පස්සේ ඉස්සෙල්ලර තිබ්බ නොගැලපෙන ගතිය දැන් නැති වෙලා තියෙනවා. ඒත් නැට්ටට ඒ පාට ගැලපෙන්නේ නැහැ වගේ. මොකද නැට්ට ගුරු පාට නිසා නැට්ටේ අවුට්ලයින් එකට ඕන තද ගුරු පාටක්. දැන් අපි ඒකට තද ගුරු පාට දාගන්නවා. right දැන් අපේ කලර් ප්‍රශ්නේත් හරි. දැන් ඉතුරුලා තියෙන්නේ ඉතුරු ෂැඩෝස් ටික දාගන්න. S2ගේ black line වලට තර අපි දාගත් විදිහට dark green දාගන්නවා. දැන් මම figure එකට shadow එකක් වැටෙන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් figure එකට shadow එකක් දාන්නේ එක පැත්තක් light එළිය හෝ ඉර එළිය වැටෙන පැත්ත, අනිත් පැත්ත ඉර එළිය හෝ light එළියක් නොවැටෙන පැත්ත. එතකොට මේ නොවැටෙන පැත්තට dark color එකක් වැටෙන්න ඕන. මම භාවිතා කරන්නේ මෙහෙමයි. figure එකේ තියෙන color එකේ light color එකක් දානවා ඉර එළිය වැටෙන පැත්තට. figure එකේ තියෙන color එකේ ටිකක් dark color එකක් දානවා ඉර එළිය නොවැටෙන පැත්තට. හරි දැන් අපි net shadow එක දාගමු. මුලින්ම මේ පැත්ත මේ shadow එක මම මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ net එකේ තියෙන light color එකේ color code එක මම මෙතනින් select කරගන්නවා. select කරගෙන මේ වගේ කොපියක් දාගෙන අර අපි ඇඳගත්ත shadow object එක select කරලා මෙතන fill එක double click කරනවා. ඊට පස්සේ අපි මේ වගේ tab එකක් open වෙනවා. ඒකේ මෙන්න මෙතෙන් අපි අර copy කරගත්ත color code එක paste කරගන්න ඕන.
right අපි දැන් control v press කරලා මෙතන paste කරගත්තා දැන් මෙතන color switches කියන එක දෙපාරක් මේ විදිහට click කරපුවාම අපි අර paste කරගත්ත color එක මෙතෙන්ට වැටෙනවා දැන් අපි කරන්න ඕනේ ඒ තියෙන color එකට වඩා චුට්ටක් color එක light කරන එක එතකොට අතනින් අපිට ඉරේලිය වැටෙනවා කියලා එතනින් highlight කරලා පෙන්වන්න පුළුවන් shade එකේ right අපි දැන් color එක light කරගෙන මෙතනින් okay දෙනවා හරි දැන් මේ shade එක අපි දාගෙන ඉවරයි දැන් මම කලින් කියලා දුන්නා වගේ මේ අපේ shadow එකේ අනවශ්‍ය කොටස shape builder tool එක භාවිතා කරගෙන මේ විදිහට align කරගන්නවා දැන් අපි net එකේ අනිත් පැත්තේ shadow එක දාගමු කලින් විදිහම මේ විදිහ ෂේප් එක ඇඳ ගන්නවා ඊට පස්සේ කලින් විදිහමයි ග්‍රේඩියන්ට් එකේ ඩාර්ක් කලර් එක මෙතනින් කොපි කරගෙන ෆිල් එක ඩබල් ක්ලික් කරලා මෙතනින් පේස්ට් කරනවා ඒ කලර් එකත් අපි චූට්ටක් පහළට ඩ්‍රැග් කරලා චුට්ටක් ඩාර්ක් කරගන්නවා දැන් ඕකේ දෙන්න ඒ කලර් එක ටිකක් ඩාර්ක් වැඩි වගේ නම් කීබෝඩ් එකේ V ප්‍රෙස් කරලා පික් ටූල් එක අරගෙන අපි ඇඳගත්තු ෂේප් එක ක්ලික් කරලා මෙන්න මෙතනින් ඔපැසිටි එක ටිකක් අඩු කරගන්නවා රයිට් දැන් ගන්න කලර් එක හැදිලා අවිලා තියෙන්නේ ඒ විදිහම දැන් මම කොලේ ෂැඩෝ එකක් දාගන්නවා පෙන්සිල් ටූල් එක අරගෙන කොලෙත් මේ ඉරේලිය වැටෙන පැත්තෙන් මේ shape එකක් කරගන්න. දැන් අපි ඒකට කරන්නේ තේ විදිහමයි කොලේ light color එකට වඩා ටිකක් color එක light කරලා shade එක දාගන්න. දැන් අපි ඊටු ටිකක් තේ විදිහම ඇඳගමු. මම මේ අදින හැම කාටුන් එකම sketch පල්ලා description එකේ දාලා තියන්නම්. ඒවා ඔයාලා download කරගෙන මගේ video එක බලාගෙන ඒවා practical කරලා ඔයාලා මට cartoon with Hugo Arts page එකට හෝ cartoon with Hugo Arts group එකට share කරලා තියන්න. ඊට පස්සේ අපිට ඒවා බලලා කතා කරලා අඩුපාඩු හදාගන්න පුළුවන්. right අපි දැන් කොලේ shadows දාගෙන ඉවරයි. දැන් අපි figure එකේ shadow එක මේ විදිහට ඇඳගමු. ඒකටත් මම කලින් විදිහ ලයිට් කලර් එකක් දාගෙන අනවශ්‍ය කොටස ෂේප් බිල්ඩර් ටූල් එකෙන් අයින් කර ගන්නවා. වීඩියෝ එක ස්කිප් නොකර බලන තරමට ඔයාලා ඉගෙන ගන්න තියෙන දේවල් වැඩි. ඒක නිසා පුළුවන් තරම් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. හරි. දැන් අපි ඇහි සහ ඇස් බැමි වල ෂැඩෝස් දාගමු. ඔයාලා මේ ෂැඩෝස් දාන විදිහ හරියටම බලා ගන්න. මොකද හැම කාටුන් කැරක්ටර් එකකම ප්‍රොසෙස් එක යන්නේ මේ විදිහම තමයි. දැන් මම අත් දෙකේ සහ කකුල් දෙකේ ෂැඩෝස් ඒ විදිහම දාගන්නවා. කලින් කියලා දුන්න විදිහම මේ විදිහට දාගන්න. ෆිගර් එකේ ඩාර්ක් සයිඩ් එකේ ෂැඩෝ එක මේ විදිහට ටිකක් සයිස් එක වැඩිපුර දාගන්න ඕන. රයිට්. දැන් ඊටු ටිකක් මේ විදිහම දාගමු. මේ අඳින කැරක්ටර් එකේ ස්කෙච් එක මම පහලින් දාලා දෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේ විදිහම ෂේප්ස් හරියටම ඇඳලා ප්‍රැක්ටිකල් කරන්න. කරලා අනිවාර්යෙන්ම මගේ Facebook page එකට එවන්න. එතකොට ඔයාලගේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ලේසි. දැන් මම ඊටු ටිකක් මේ විදිහම දාගන්නවා. රයිට්. දැන් අපි කාටුන් කැරක්ටර් එක 100%ක් සම්පූර්ණයි. මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන් පල්ලෙහා තියෙන drive link එකෙන් ගිහින් මේක ස්කෙච් එක ඩවුන්ලෝඩ් කරගෙන අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් කරලා ඒක ඉමේජ් එකක් මට Facebook page එකට එවන්න. මේ වීඩියෝ එක බලනවා තාමත් Hugo Arts YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරොත් මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයා ගාවට ශනිකව ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ කාටුන් කැරක්ටර් ගැන වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හම්බ වෙනකන් කට්ටියටම සුබ දවසක්.